ඉතින් කොහොමද යාළුවනේ මම අද ඉඳන් ඔයාලට අරගෙන එන්නේ නරුටෝ කියන ජපන් ඇනිම් සීරීස් එක. ඇත්තටම මේක සුපිරි කතා මාලාවක්. නරුටෝ කියන්නේ මසාකි කිෂිමටෝ විසින් ලියන ලද ජපන් කොමඩි සීරීස් එකක්. මේ ගොඩනැගෙන්නේ නින්ජා නමින් හැඳින්වෙන රණශූරයන් විසින් ගම්මාන බෙදා වෙන් කර ආරක්ෂා කරන කල්පිත ලෝකයක් තුලයි. ඉතින් මේ නින්ජලාගේ ලෝකයේ තියෙන රටවල් වලට කියනවා මහා ෂිනොබි රටවල් කියලා. ඒ මහා ෂිනොබි රටවල් පහෙන් එකක් තමයි ගිනි දේශයේ කොළවල සැඟවුණු ගම හේවත් කොනහා කියන්නේ. මම අනිත් රටවල් ගැන ඉදිරියේදී ඔයාලට විස්තර කරාවි. ඉතින් ඊට කලින් මේ නරුටෝ කියන්නේ කවුද කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. මේ කතාවේන ප්‍රධාන චරිතය තමයි නරුටෝ උසුමකි කියන්නේ. මේ නරුටෝ කියන්නේ තම ගම්මානය වෙන කොනහා ගමෙහි ශක්තිමත් නින්ජා බවට පත් වීමට සිහින දකින තරුණ ජව සම්පන්න පිරිමි ළමයෙක්ට. කතා මාලාවේ පළමු දිගහැරීමේදී නරුටෝගේ නව යෝන්වියත් දෙවන දිගහැරීමේදී තරුණවියත් පෙන්වුම් කරනවා. මම මුලින්ම ඔයාලට කියන්න යන්නේ මේ දඟකාර නරුටෝගේ නව යෝන්විය හා ගෙතිලා තියෙන කතා මාලාවයි. ඉතින් මේ ඇනිම් සීරීස් එකේන මුල්ම සිංහල පැහැදිලි කිරීම නිසා මම ඔයාලට වැඩිදුරටත් විස්තර කරන්නම්. මේ කතාව ආරම්භ වෙන්නේ නරුටෝ නින්ජා ඇකඩමියකින් උපාධිය ගන්න දඟලන අවස්ථාවෙනුයි. මේ නරුටෝ හරිම දඟකාරයි. ඒ වගේම විනයක් නම් ඇත්තෙම නෑ. මේ හේතු නිසා ඔහුගේ අවුරුදු ටිකේම ඇකඩමියකේ විභාගවලින් අසමත් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ නින්ජා ඇකඩමියකින් උපාධිය ලබා ගන්න දැන් මේ නරුටට පුදුම අදිෂ්ඨානයක් සහ උනන්දුවක් තියෙනවා. මේ සීරීස් එකේදී නරුටෝට සසුකේ උචිහා සහ සකුරා හරුනෝ කියලා යාළුවෝ දෙන්නෙක් හම්බෙනවා. නරුටෝ සකුරට කැමති වුණාට සකුරා කැමති සසුකේට නිසා නරුටෝගේ ප්‍රධාන මහතුරා ඔන්නිතින් සසුකේ කියලා යා දකිනවා. ඒත් ඒ ටික කාලයකට විතරයි. මේක වෙනස්ම විදිහේ ත්‍රාසජනක නින්ජා ලෝකේන කොමඩි ඇනිම් සීරීස් එකක්. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් අපි දැන් කතාවට යමු. කතාව පටන් ගද්දිම පෙන්නන්නේ වලිග නමයක් තියෙන බලවත් යක්ෂ හිවලෙක්. මේ යක්ෂ හිවලට තමයි නයින් ටේල් ෆොක්ස් කියන්නේත්. මේ යක්ෂ හිවලා ෂිනොබි රටවල් පහෙන් එකක් වන ගිනි දේශයේ කොළවල සැඟවුණු ගමෙහිවත් ජපන් භාෂාවෙන් කිව්වොත් කොනහා ගමට ඇවිත් පහර දෙනවා. එයාගේ වලිග නමයේ තියෙන බලය ගැන කියනවනම් එයින් යාට මහා කඳු පර්වත කඩා දාලා උදම් රළ ඇති කරන්නත් පුළුවන්. ඉතින් මේ හිවලා ගොඩාක් බලවත් නිසා අපිට මුව තනියෙන් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි කියලා මේ නින්ජා කියන රණශූරයන්ට තේරෙනවත් එක්කම. ඔන්න මෙතනට හතරවන හොකාගේ හෙවත් නින්ජලගේ නායකයා මිනටෝ නමිකසේ එනවා. නින්ජා නායකයා තඩි ගෙම්බෙකුගේ පිට උඩින් මතුවලා ඇවිත් මේ යක්ෂ හිවලට ලොකු ඇටෑක් එකක් දීලා මුළු ගමම බේරගන්නවා. ඒත් මේ සටනේදී හතරවන හොකාගේට තම ජීවිතයේද අහිමි වෙනවා. මේ හොකාගේ කියන්නේ නින්ජා නායකයාට කියන ගෞරවනීය නමක්. ඉතින් ඇත්තටම මේ සටනේදී හතරවන හොකාගේ මැරුණට එයා මේ යක්ෂ නයින් ටේල් ෆොක්ස්ව නම් මැරුවේ නෑ. මේ නයින් ටේල් ෆොක්ස් ඉන්නේ කොහෙද කියලා කතාවේ ඉදිරියේදී ඔයාලට තේරේවි. ඉතින් මේ සටනින් පස්සේ බඩේ පොඩි සලකුණක් තියෙන කහ පාටට හුරු කොණ්ඩයක් තියෙන අලුත උපන් පොඩි පිරිමි ළමයෙක්වත් පෙන්නනවා. මේ තමයි නරුටෝ. අර සටන සිද්ධ වෙලා දැන් අවුරුදු 12ක්ම ගිහින් අන්තිමට පෙන්නපු ඒ පොඩි ළමයා තමයි මේ දුවන දඟකාර නරුටෝ. මේ නරුටෝ කියන දෙයක් අහන්නෙම නෑ. ඉතින් කරොත් කරන්නෙම ඕන නැති වැඩක්. ඔන්න ලොකු තීන්ත බකට් එකක් අරගෙන මේ නරුටෝ ගම වටේම දුවනවා. ඒ වගේම එයාව නවත්තන්න අර රණශූර නින්ජලා සෙට් එක නරුටෝගේ පස්සෙන්ම එනවා. නරුටෝ ඔය විදිහේ කරන්න එපා, ඔහොම නවතින්න කියලා කෑ ගහගෙන නරුටෝ පස්සෙන් දුවනවා. මේ තමයි ගිනි දේශයේ කොළවල සැඟවුණු ගම හේවත් නරුටෝ ජීවත් වෙන කොනහා ගම. ඒ වගේම මීට අවුරුදු 12කට කලින් අර නපුරු නයින් ටේල් ෆොක්ස් විනාශ කරලා දාන් හදපු ගම. අන්න ඉතින් මේ නරුටෝ දැනුත් කරන්නේ දඟකාර වැඩක්. එයා තීන්ත බකට් එකක් අරගෙන මොනවතෝ පිළිම වගේක් කැත වෙන්න ඒවල තීන්ත හලනවා. ඒ ගමන් එයා අර නින්ජලට කියනවා ඔයාලට මම කරන දේ කරන්න හයියක් නැහැ. ඔයාල දන්නවද ඔයාලගේ තියෙන දුර්වලකම? මේ අතරේදී තව නින්ජලා සෙට් එකක් ගමේ නායකයා වන තුන්වන හොකාගේ ළඟට ගිහින් නරුටෝගේ මේ හිතුවක්කාර වැඩේ ගැන පැමිණිලි කරනවා. ඇයි ඔයාලා මෙහෙ? ආයෙත් නරුටෝ මොකක් හරි වැරද්දක් කරලාද? තුන්වන හොකාගේ නින්ජලාගෙන් අහද්දී
ඕහකාගේ නරුටෝ කඳු පැත්තේ අඹලා තියෙන පින්තූර ඔක්කොම සෞත්තු කරලා ඒවල තීන් තහලලා කොනහාව පටන් ගත්ත කාලයේ ඉඳන් මේ වෙනකන් මෙගමේ ප්‍රධානීන් වුණ හොකාගේ ළගේ පින්තූර තමයි කඳු පන්තියේ මේ අඹලා තියෙන්නේ. ඉතින් නරුටෝ ඒ පින්තූරවල තීන්තවලින් එක එක විකාර ඇඳලා ඒවා කැත කරලා නරුටෝ කරපු මේ මගෝඩි වැඩේ නිසා නරුටෝව අල්ලගන්න නින්ජලා යාගේ පස්සෙන් දුවද්දි නින්ජලට අහු නොවෙන්න නරුටෝ හැංගිලා බේරෙනවා. ඒත් නරුටෝට නම් හිනා. ඇයි මම නවතින්නේ කියලා නරුටෝ සමච්චලේට හිනා වෙද්දි ඔන්න දැන් නරුටෝගේ පස්සෙන් ඇවිත් තියෙන්නේ නරුටෝගේ නින්ජා පාසලේ ගුරුවරයා. එයා එක සැරේටම ඇවිත් නරුටෝට කෑ ගහනවා. කෑ ගැහිල්ලට බය වුණ නරුටෝ උඩ ගිහින් බිම වැටෙනවා. ඉරුම ටීචර්, ඔයා කොහොමද එක සැරේට මෙතනට ආවේ? නරුටෝ මෙහෙම ටීචර්ගෙන් අහද්දී, නරුටෝ ප්‍රශ්නේ තමයි ඔයා මේ වෙලේ ඉන්න ඕන නින්ජා ක්ලාස් එකේ. ඔයා මොකද මෙහෙ කරන්නේ? හොඳටම දැන් තරහින් ඉන්න ඉරුක සෙන්සෙයි කේන්තියෙන් නරුටෝගෙන් මෙහෙම අහනවා. ඊළඟට එයා නරුටෝගේ අත් දෙක නනුවකින් වැට ගහලා එයාව ක්ලාස් එකට අරගෙන ගිහින් ක්ලාස් එකේ ළමයි ඉස්සරහදී නරුටෝට බනිනවා. ඔයා අන්තිම උපාධි පරීක්ෂණයයි ඊට කලින් පරීක්ෂණයයි දෙකම අසමත් වුණා. මේක ගුණාට අන්දර වෙලාවක් නෙවෙයි මෝඩයා. ඉරුකා සෙන්සෙයි මෙහෙම කිව්වට නරුටෝ ඒවා ගණන් ගන්නේ නැති නිසා තවත් කේන්ති යන ඉරුකා සෙන්සෙයි පන්තියේ හැමෝටම ආයෙත් පරීක්ෂණය කරන්න අනකරනවා. ඉතින් දැනටම ටෙස්ට් එක පාස්ලා ඉන්න අයට පවා මේ නරුටෝගේ වැඩ නිසා ඔන්න ආයෙම ටෙස්ට් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ක්ලාස් එකේ හැමෝටම දැන් මේ නරුටෝ එක පුදුම තරහක් තියෙන්නේ. ටෙස්ට් එක තමයි පරිවර්තන ජුට්සු. ඒකෙදි වෙන්නේ කෙනෙක්ගේ රූපය තව කෙනෙක් වගේ වෙනස් කරගන්න එක. මුලින්ම ටෙස්ට් එකට මුහුණ දෙන්නේ සකුරා හරනෝ. එයා පරිවර්තන ජුට්සු සාර්ථකව කරනවා. ඒ ඉරුක ටීචර්ගේ රූපය අරගෙන. ඊළඟට සසුකේ උචිහා. එයාත් ඉරුක ටීචර්ගේම රූපය අරගෙන ටෙස්ට් එක සාර්ථකව පාස් වෙනවා. ඒ වෙනුවෙන් සසුකේට යන්නේ තත්පර කිහිපයයි. ඔන්න ඊළඟට අපේ නරුටෝ උසුමකිගේ වාරය. ටෙස්ට් එක වෙලේදී නරුටෝට යාළුවන්ගෙන් අහන්න වෙන්න නම් බැනුම් විතරයි. මොකද එයාලට ආයේ ටෙස්ට් එක කරන්න උනේ නරුටෝ නිසානේ. නරුටෝ ටෙස්ට් එකට මුහුණ දෙන්නේත්ටි ක්ලාස් එකේ ඉන්න එකම එක ගෑනු ළමෙක් හිතින් නරුටෝට සුබවත්තනවා. එයාගේ කම්මුල් රතු පාට නිසා එයා නරුටෝට කැමති වගේ පේනවා. මෙහෙම ආව නරුටෝ පරිවර්තනය වෙන්නේ නම් හොඳ පෙනුමකට නෙවෙයි. එයා නිරුවත් ගෑනු ළමෙකුගේ පින්තූරයක් තමයි ගන්නේ තින්. ඔන්න නරුටෝගේ මගෝඩි වැඩ නිසා මේ නිරුවත් රූපය දකින ඉරුක සෙන්සේ නහෙන් නේදාගෙන ගල් වෙලා විසි වෙලා යනවා. ඉතින් නරුටෝට දැන් හොඳටම හිනා. මෝඩයෝ නවත්ත ගන්නවා ඔය මෝඩ මන්ත්‍ර කියලා නරුටෝට ආයමත් කෑ ගහන ඉරුක සෙන්සේ ඊළඟට යාවේ එකගෙන යන්නේ එයා කරපු වරතක් එයාටම කියලා හරිගස්සන්නයි. කඳු පන්තිවල අඹලා තියෙන හොකාගේ ළගේ පිණිම වලට මෙයා තීන්ත හලලා කැතගලානේ. ඉතින් නිරුකා සෙන්සේ නරුටෝටම කියලා ඒ තීන්ත පැල්ලා මකවනවා. ඒත් නරුටෝ ඒ වැඩේ ඉවර කරන්න ඕනවට වඩා වෙලාව ගන්නවා වගේ. ඒ නිසා නරුටෝ, ඔයා ඔය වැඩේ ඉක්මනට ඉවර කළේ නැත්තම් ඔයාට ගෙදර යන්න මෙන්නේ පරක්කු වෙලා හරිද? කම්මැලිකමින් තීන්ත මකනවා දකින ඉරුකා සෙන්සේ නරුටෝට මෙහෙම කියද්දී නරුටෝ කියන්නේ, ඉතින් මට මොකද? මම එනකන් ගෙදර බලන් ඉන්න කවුරුවත් නැහැනේ. මම තනියෙන්නේ කොහොමවත් ඉන්නේ. ඉතින් ඉරුකා සෙන්සේට නරුටෝ ගැන දුක හිතෙනවා. නරුටෝගේ හිත හදන්නත් එක්ක එයා ඊළඟට නරුටෝට මෙහෙම කියනවා. ඔයා මේ වැඩේ ඉක්මනට ඉවර කළොත් මම ඔයාට රමෙන් නූඩල්ස් අරගෙන දෙනවා. මොකද කියන්නේ? ඉතින් මේ ඇහිලා සතුටු වුණ නරුටෝ තීන්ත පැල්ලම් ඉක්මනට මකාගෙන මකාගෙන යනවා. ඒ වැඩේ ඉවර වුණාම ඉරුකා සෙන්සේ කියපු විදිහටම එයා නරුටෝව රමෙන් නූඩල්ස් අරගෙන දෙන්න යනවා. ඒවා කන අතරේ ඉරුකා සෙන්සේ නරුටෝගෙන් මෙහෙම අහනවා. නරුටෝ, ඇයි ඔයා අර කඳු පන්තියේ අඹලා තියෙන හොකාගේ ළගේ පින්තූර කැත කරන්නේ? හොකාගේලා කියන්නේ කවුද කියලා ඔයා දන්නේ නැද්ද? නරුටෝ මෙහෙම කියනවා. මම දන්නවා. හොකාගේලා කියන්නේ මෙච්චර කාලයකට කොනහාගම පාලනය කරපු අයනේ. එයාලා තමයි නින්ජලගේ නායකයෝ, විශේෂයෙන්ම හතරවන හොකාගේ. එයා අර නපුරු නයින්ටෙල් ෆොක්ස්ගෙන් විනාශ වෙන්න ගිය මුළු ගම බේරගත්තනේ. එයා මාරම දක්ෂයි. ඒ මට ඕන කවදාහරි ඒ හැමෝටම වඩා දක්ෂම හොකාගේ වෙලා මේ කොනොහාට නායකයා වෙලා ගම පාලනය කරන්නයි. එතකොට ගමේ මිනිස්සු හැමෝම මාව පිළිගනීවි. මොකද නරුටෝ කියන්නේ ගමේ අය වැඩිය පිළිගන්නේ නැති කෙනෙක්. ඒ කාරණාව ඉරුකා සෙන්සේ දන්නවා.
මේවලේ නරුටෝ ඉරුකා සෙන්සේගේ නින්ජා හෙඩ් බෑන්ඩ් එක පොඩි වෙලාවකට ආසාවට වගේ ඉල්ලනවා. ඒත් ඉරුකා සෙන්සේ ඒක දෙන්නේ නැහැ. හෙට ඔයා ඇකඩමි එකේ උපාධිය අරගෙනම බෑන්ඩ් එක දාගන්නකෝ කියලා සෙන්සේ නරුටෝට කියද්දී. කේන්ති යන නරුටෝ තවත් රමෙන් එකක් ඕඩර් කරනවා. මොකද ගෙවන්න වෙන්නේ ඉරුකා සෙන්සේටනේ. ඔන්න මේ විදිහට ඊළඟ දවසත් ඇවිත් අද තමයි නරුටෝ නින්ජා ඇකඩමි එකේ උපාධිය ගන්න අන්තිම දවස. ආ ළමයි ඔයාලගේ නමින් කතා කළාම අන් ක්ලාස් එකට ගිහින් ක්ලෝන් ජුට්සු කරලා පෙන්නන්න. ටීචර් මෙහෙම කියද්දී නරුටෝට හීන් දාඩියක් දාන්න ගන්නවා ඔන්න. මොකද ක්ලෝන් ජුට්සු කියන්නේ නරුටෝට කරන්න බැරිම ජුට්සුලු. ඒත් ඔන්න නරුටෝ ටීචර්ස්ලා දෙන්න ඉස්සරහට ගිහින් හයිය අරගෙන කොහොම හරි ක්ලෝන් ජුට්සු කරනවා. ඒත් එයා හදපු ක්ලෝන් එක කිසිම වැඩක් නැති පණ නැති දෙයක් වගේ කියලා හැමෝටම පේනවා. කමක් නැහැ. අපි නරුටෝ පාස් කරමු නේද ටීචර්. මෙහෙම මිසුකි ටීචර් ඉරුකා ටීචර් කිව්වට ඉරුකා ටීචර් නම් ඊට එකඟ වෙන්නේ නැහැ. අනිත් අය තමන් වගේ ක්ලෝන් තුනක් කොයිට වැඩියෙන් හැදුවා. ඒත් නරුටෝ හැදුවේ එකයි. ඒකත් වැඩකට නෑ. මෙහෙම කියන ඉරුකා ටීචර් නරුටෝ පාස් කරන්නේ නෑ. ඉතින් මේ විදිහට නරුටෝගේ යාළුවෝ හැමෝම උපාධිය ගනිද්දී නරුටෝට විතර උපාධිය ගන්න බැරි වෙනවා. ඒ නිසා නින්ජා ඇකඩමි එක ඉස්සරහා තියෙන ඔන්චිල්ලාවට වෙලා නරුටෝ උපාධිය අරන් සතුටින් තමන්ගේ දෙමාපියන් එක්ක ඉන්න යාළුවෝ දිහා හරිම දුකින් බලාගෙන ඉන්නවා. ඒ අර උපාධිය ගන්න බැරුණ එකම ළමයා නේද? එයා නින්ජ කෙනෙක් වුණා නම් මොනවා වෙයිද? ඒ අතරේ එක අම්මා කෙනෙක් නරුටෝ ගැන මෙහෙම මොනවද කියන්න යති අනිත් අම්මා ඒ අම්මගේ කතාව නතර කරනවා. මොකද නරුටෝ ගැනයි නයින් ටේල් ෆොක්ස් ගමඩ කරන්න ගිය විපත් ගැනයි ගම පුරා කතා කරන එක තුන්වන හොකාගේ තහනම් කරලායි දැන් තියෙන්නේ. නරුටෝ ආසාවෙන් බලන් හිටිය නින්ජා බෑන්ඩ් එක නරුටෝට දැන් ගන්න බෑ. මොකද එයා එක්සෑම් ෆේල් නේ. ඉතින් ඒ නිසා හරිම දුකින් කලකිරීමෙන් සුපුරුදු පරිදි ආයෙත් නරුටෝ එයාගේ Google සෙට් එක පළඳින්න හදද්දිම ඔන්න මෙතනට මිසුකි සින්සේ ඇවිත් අමුතු බැල්මක් දාගෙන නරුටෝ දිහා බලන් ඉන්නවා. ඒ අතරතුර නරුටෝව දකින තුන්වන හොකාගෙත් ඉරුකා සින්සේට නරුටෝ ගැන පොඩ්ඩක් කතා කරමු කියලාත් කියනවා. මේ අතරතුර මිසුකි සෙන්සේ නරුටව වෙන තැනකට එක්කගෙන ගිහින් නරුටව සනසන්න ට්‍රයි කරනවා. එයා කියනවා ඉරුකා ටීචර් ඔයාව ෆේල් කළේ තරහකට නෙවෙයි. එයාට ඕන ඔයා ගමේම ඉන්න ශක්තිමත්ම නින්ජා වෙනවා දකින්න. ඉරුකා සෙන්සේ ඇත්තටම ඔයාට ආදරේ. මොකද එයා ඔයා වගේනේ. ඔයා දෙන්නටම පොඩි කාලේ ඉඳලා දෙමාපියෝ හිටියේ නැහැ. හැදුනේ වැඩුනේ තනියම. ඉතින් ඒ නිසා ඉරුකා ටීචර්ට ඔයාව ගොඩාක් තේරෙනවා නරුටෝ. ඉතින් මිසුකි සෙන්සේ මෙහෙම කියද්දී නරුටෝ කියන්නේ ඒත් අනිත් ළමයි වගේම මටත් නින්ජා පාසලේ උපාධිය ගන්න ඕන. නරුටෝගේ මේ කතාව අහගෙන ඉන්න මිසුකි සෙන්සේ හොර බැල්මක් දාලා නරුටෝට ලොකු රහසක් කියනවා. ඔන්න ඉරුකා ටීචර් අඩ නින්දෙන් ඉන්න මේ අතරේ ටීචර්ට තුන්වන හොකාගේ නරුටෝ ගැන කිව්ව දේවල් මතක් වෙනවා. ඉරුකා මට තේරෙනවා ඔයා හිතන දේ. ඔයා වගේම නරුටෝ දෙමාපියන්ගේ ආදරය නැතුවයි හැදුනේ වැඩුනේ. ඒක ඇත්ත. හොකාගේ නරුටෝ ගැන සෙන්සේට කියපු දේවල් මතක් වෙද්දී ඉරුකා සෙන්සේට එයාගේ දෙමාපියන් අහිමි වුණ දවස ගැන මතක් වෙනවා. ඉරුකා සෙන්සේගේ දෙමාපියන් නැති වෙලා තියෙන්නේ මීට අවුරුදු 12කට කලිනුයි. ඒ අර නපුරු නයින් ටේල් ෆොක්ස් ඇවි කොනහාව විනාශ කරලා දාන්න කිය තවසේදී මේ විදිහට සෙන්සේට මතක් වීගෙන යද්දී එක සැරේටම කවුද ඔයවිත් එයාගේ ගෙදර දොරට හයියෙන් තට්ටු කරනවා. ඒ මිසුකා සෙන්සේ අර නරුටෝ ගිහින් තහනම් කරලා සීල් කරලා තියෙන ස්ක්‍රෝල් එකක් හොරකම් කරලලු. ඉතින් නරුටෝවයි ඒ සීල් කරපු ස්ක්‍රෝල් එකයි හොයාගන්න ඕන නිසා නින්ජලා හැමෝටම තුන්වන හොකාගේ වහාම ඒ පැත්තට එන්න කියලා. ඇත්තටම නරුටෝ ඒක හොරකම් කරලා දැන් මේකේ තියෙන විශේෂ මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්සු එකක් ගැන කියවන ගමනුයි ඉන්නේ. මේ සිද්ධිය වෙන අතරෙදී දැන් නින්ජලා සෙට් එකම තුන්වන හොකාගේ ළඟ. නරුටෝ කරපු මේ වැඩේට නම් අපිට එයාට කොහෙත්ම සමාව දෙන්න බෑ හොකාගේ. පළවෙනි හොකාගේ මේ බලගත් ස්ක්‍රෝල් එක සීල් කළේ මේකේ ඇතුලේ තියෙන මන්ත්‍ර ඉතාම බලගතු ඒ වගේම භයානක නිසායි. මොකද හොඳට වගේම නරකට ඒ මන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඊට වැඩියෙන් මේ ස්ක්‍රෝල් එක ගමෙන් එළියට ගියොත් දරුණුම ව්‍යසනයක් වේවි. මේ විදිහට නින්ජලා හැමෝම හොකාගේට
කියන්න පටන් ගත්තා. ඉතින් තොන්නන හොකාගේ වහාම නරටුව හොයාගන්න එන්න කියලා පින්චලා සෙට් එකම දැන් ගම් වටේම යවනවා. මේ අතරේ ඉරුකා සෙන්සේ හොඳටම බය වෙලා නරටුව හොයනවා. ඔන්න දැනුයි මිසුකි සෙන්සේගේ හිතේ තිබුණ ප්ලෑන් එක එළියට එන්නේ. නරටෝ ස්ක්‍රෝල් එක හොරකම් කළා කියලා ගමේ හැමෝටම කියලා නරටුව නැති කරලා දාලා ඒ තහනම් කරපු ස්ක්‍රෝල් එක එයාගේ අතට ගන්නයි මිසුකිට දැන් ඕන වෙලා තියෙන්නේ. ඔන්න මේ වෙලේ ඉරුකා සෙන්සේ නම් නරටුව කොහොම හරි හොයාගෙන එයා නරටුව හොයාගනින්දි නරටෝයි තහනම් කරපු ස්ක්‍රෝල් එකේ තියෙන ජුට්සුකුත් පුරුදු වෙලා ඉවරයිත්ලු. ඉතින් නරටෝ දැන් හිනාවෙවි ඉරුකා සෙන්සේට හැමදේම කියනවා. මේ ස්ක්‍රෝල් එකේ තියෙන්නේ අමාරුම බලකතුම දරුණුම ජුට්සු. ඉතින් ඒ නිසා ඒ ජුට්සු සීල් කරලා තියෙන්නේ. ඒත් ඒකේ තියෙන ජුට්සුවක් දැන් නරටුට පුළුවන්ලු. ඒ නිසා එයාටත් දැන් අනිත්‍යයට වගේම උපාධිය ගන්න පුළුවන් නේද කියලා මේ දඟකාර නරටෝ ඉරුකා සෙන්සේගෙන් අහනවා. නරටෝ ස්ක්‍රෝල් එක හොරකම් කළේ එයාට උපාධිය ගන්න ඕන නිසා කියලාත් මේ වෙද්දී නරටෝ එයින් එකක් පුහුණු වෙලා ඉවරයි කියලාත් දැනගන්න ඉරුකා සෙන්සේ ඔයාට මේ ස්ක්‍රෝල් එක ගැන කවුද කිව්වේ? මේකේ තියෙන ජුට්සු එකක් හරි පුළුවන් නම් උපාධිය ගන්න පුළුවන් කියලා කිව්වේ කවුද කියලා නරටෝගෙන් අහනවා. ඉතින් නරටට මේ තහනම් කරපු වැඩේ කරන්න කියලා තියෙන්නේ මිසුකි කියලා ඉරුකා සෙන්සේ දැනගන්නවත් එක්කම. ඔන්න මෙතනට අර නපුරු මිසුකි සෙන්සේ ඇවිත් පහර දෙනවා. ඉරුකා සෙන්සේ ඒ ආයුධ පාරවල් නරටට වැදෙන්න නොදී බේර ගන්නවා. ඒකම මිසුකි ගහක් උඩ ඉඳගෙන නරටෝගෙන් අර ස්ක්‍රෝල් එකත් ඉල්ලනවා. මේ නපුරු මිසුකිගේ ප්ලෑන් එක තේරුම් ගන්න ඉරුකා ටීචර් නරුටට මෙහෙම කියනවා. ඒ නරුටෝ, ඔය ස්ක්‍රෝල් එකේ තියෙන්නේ තහනම් කරපු නින්ජා ජුට්සු. ඕකනම් මිසුකිට දෙන්න එපා. ඕක දුන්නොත් එහෙම මුළු ගමටම වෙන්නේ හොඳක් නෙවෙයි. ඉරුකා සෙන්සේ නරුටට මෙහෙම කියද්දී කපටි මිසුකි නරුටව එයාගේ පැත්තට නම්ම ගන්න තවත් බොරු කියනවා. නරුටෝ, ඇත්තටම ඉරුකා සෙන්සේ බය ඔයාටයි. ඔයා වගේ භයානක කෙනෙක්ගේ අතේ ඔය වගේ ස්ක්‍රෝල් එකක් තියෙන නිසා එයා බය. ඉරුකා සෙන්සේ මිසුකිගේ මේ කතාව නවත්තන්න ට්‍රයි කළාට වැඩක් වෙන්නේ නැහැ. මිසුකි නරුටට සේරම කියනවා. නරුටෝගේ ඇඟ ඇතුලේ භයානක නපුරු නරියෙකුගේ ආත්මයක් හිර කරලයි තියෙන්නේ කියලාත්, මේ ගමේ හැමෝම අය ඒ ගැන දන්නවා කියලාත්, ඒත් නරුටට ඒ ගැන දැනගන්න ඉඩ තියන්න එපා කියලා ගමේ ප්‍රධානියා මුළු ගමේම අයට නියෝග කරලයි තියෙන්නේ කියලාත් මිසුකි නරුටට කියනවා. ඒ විතරක් නෙවෙයි, ඒ මීට වසර 12කට කලින් මුළු ගමම විනාශ කරලා දාන්න හදපු අර නපුරු නයින් ටේල් ෆොක්ස්ගේ ආත්මය කියලාත් මිසුකි නරුටට කියනවා. තව තවත් ඒ ගැන විස්තර කරන මිසුකි නරුටට කියන්නේ ඉරුකා සෙන්සේගේ දෙමාපියන් නැති කළේ ඒ නයින් ටේල් ෆොක්ස්. ඉතින් ඒ නයින් ටේල් ෆොක්ස්ගේ ආත්මය දැන් නරුටුගේ ඇඟේනේ තියෙන්නේ. ඒ නිසා ඉරුකා සෙන්සේ නරුටට හැමදේම වෛර කරනවා කියලා මිසුකි නරුටට කියනවා. නරුටෝ ළඟ ඒ භයානක නයින් ටේල් ෆොක්ස් ආත්මය හිර කරලා තියෙනවා කියලා නරුටෝ ඇරෙන්න ඒ ගමේ හැමෝම දන්නවලු. ඉතින් ඒකයි අර උපාධිය ගන්න හදද්දී එතන හිටපු අම්මලා නරුටෝ දිහා බලලා අමුතු විදිහට කතා කරන්න ගත්තේ. පොඩි කාලේ ඉඳන් නරුටව ගමේ අය දුරස් කරලයි තිබ්බේ කියලා නරුටට මේ වෙලේ දැනෙන්න ගන්නවා. ඒ එක්කම එයාට මාරම කේන්තියක් එනවා. නරුට වටා කවදාවත් ආවේ නැති චක්‍රවලල්ලක් හැදෙනවා. ඒ දකින මිසුකි තවත් නරුටව කේන්ති ගසන්න ට්‍රයි කරනවා. නරුටෝ, ඉරුකා ඔයාට කැමති නෑ. මුළු ගමේම අය ඔයාට කැමති නෑ. ඔයාට මේ ලෝකේ කිසි කෙනෙක් ඇත්තේ නෑ. මේ අතරේ ඉරුකා සෙන්සේට තුන්වන හොකාගේ නරුටෝ ගැන කියපු කතාවක් සිහියට එනවා. ඒ තමයි ඉරුකා සෙන්සේ වගේම නරුටෝත් පොඩි කාලේ ඉඳන්ම දෙමාපියෝ නැතුවයි තනියම හැදිලා තියෙන්නේ. නයින් ටේල් ෆොක්ස්ගේ ආත්මය තියෙන නිසා ගමේ හැමෝම නරුටෝගේ අයින් වෙලා ඉන්නේ. ඉතින් ඒකයි මේ නරුටෝ කියන දේ අහන්නේ නැතුව හිතුවක්කාර වැඩ කරන්නේ. මොකද එතකොටයි අනිත් අයගේ අවධානය නරුටට එන්නේ. පිටතින් නරුටෝ ශක්තිමත් කියලා පෙන්නුවට ඇතුළතින් එයා දුක් වෙන කෙනෙක්. ඉරුකට හොකාගේ කියපු ඒ කතාව මතක් වීගෙන යද්දී නරුටෝ තමුන් දැන් මැරෙනවා කියලා නපුරු මිසුකේ නරුටෝගේ පැත්තට සියුම් මෝහත් ආයතයක් විසි කරනවා. ඒ එක්කම ඒ පහර ගන්න ඉරුකා සෙන්සේ නරුටව කවර් කරලා නරුටව බේර ගන්නවා. ඒ වෙලේ ඒ මෝහත් ආයුතය ඉරුකාගේ ඇඟ පසාරු කරගෙන යනවා.
පුදුමයට බයට හා දුකට පත්වන නරුටෝ ඒ ඇයි ඔයා මාව බේරගත්තේ කියලා ඉරුකා සෙන්සේගෙන් අහති. ඉරුකා සෙන්සේ කියන්නේ ඔයත් මම වගේමයි කියලායි. මටත් පොඩි කාලේ ඉඳන් කිසි කෙනෙක් හිටියේ නැහැ. මාත් අනිත් අයගේ අවධානය ගන්න මෝඩ විදිහට හැසිරුණා. ඒත් අන්තිමට මම තනි වුණා. මම මීට වඩා වගකීමෙන් ඔයාව බලාගත්තා නම් අද ඔයාට මේ වගේ දුකක් විඳින්න වෙන්නේ නැහැ නරුටෝ. මගේ වරද. මෙහෙම කියන ගමන් ඉරුකා සෙන්සේ හොඳටම අඬනවා. නරුටෝගේ අවධානය ඉරුකා ළඟට යනවා කියලා තේරෙන මිසුකි. ඉරුකා සෙන්සේ බොරු කියන්නේ. ඔයා තමයි ඇත්තටම ඉරුකාගේ දෙමාපියන් නැති කළේ. ඒ නිසා ඉරුකා එදා ඉඳන් ඔයාට වෛර කරනවා. දැන් මෙහෙම කියන්නේ ඔයාගෙන් ස්ක්‍රෝල් එක ගන්න ඕන නිසායි. ඉරුකා සහ මිසුකි ටීචර්ස්ලා මෙහෙම කියද්දි කිසි දෙයක් විශ්වාස කරගන්න බැරි නරුටෝ එතනින් පැනලා දුවනවා. ඒ අතරේ නපුරු මිසුකි ඉරුකා සෙන්සේට මෙහෙමත් කියනවා. නරුටෝ කියන්නේ ඒ නපුරු යක්ෂ නරි ආත්මය විතරයි. ඔයාට පේන්නේ නැද්ද? එයාගේ ඇස්වල තියෙන කේන්තිය ස්ක්‍රෝල් එකෙන් මුළු ගමම උනත් විනාශ කරලා දාවේ ඒ යක්ෂ නරියා. මිසුකි ඉරුකා සෙන්සේට මෙහෙම කියද්දි කේන්තිය ඉරුකා සෙන්සේ මිසුකිට අර තියුණු ආයුධයෙන්ම දමලා ගහන්නේ. නරුටෝ එහෙම නපුරු කෙනෙක් නෙවෙයි කියලායි. ඉතින් මම ඔයා ගැන පස්සේ බලා ගන්නම් ඉරුකා. මට දැන් ඕන එකම දේ නරුටෝ මරලා දාලා අර ස්ක්‍රෝල් එක ගන්න විතරයි. මෙහෙම කියන නපුරු මිසුකි එතනින් පැනලා නරුටෝ ෆලෝ කරගන්න දුවනවා. මේ අතරේ මේ වන හැම දෙයක්ම ගමේ නින්ජා නායකයා වන තුන්වන හොකාගේ අමුතු මැජික් ගෝලයකින් බලාගෙන ඉන්නේ. එයාට මිසුකිගේ කපටි ප්ලෑන් එක තේරෙනවා. වගේම නරුටෝ දැන් ඉන්නේ ලොකු පීඩනයකින් කියලා තේරුම් ගන්නවා. ඇත්තටම අර නයින් ටේල් ෆොක්ස්ගේ ආත්මය නරුටෝගේ ඇඟේ හිර කරලයි තියෙන්නේ. නරුටෝ තව තවත් කේන්ති ගත්ති පීඩා විඳිද්දී ඒ සීල් කරපු යක්ෂ ආත්මය මුදා හරින්න උනත් පුළුවන්. ඒත් එහෙම වුණොත් මොනා වෙයිද? ඉතින් මේ විදිහට තුන්වන හොකාගේට තවත් කල්පනා වෙනවා. ඔන්න දැන් මේ අතරේ ඉරුකා සෙන්සේ නරුටව හොයාගෙන නරුටෝගේ පස්සෙන්ම ඇවිත් නරුටෝට මෙහෙම කියනවා. නරුටෝ මිසුකි කියපු හැම දෙයක්ම බොරු. ඉක්මනට ඔය ස්ක්‍රෝල් එක මට දෙන්න. මොකද ස්ක්‍රෝල් එක හොයාගෙන මිසුකි දැන් අපේ පස්සෙන්ම එනකමල් ඉන්නේ. ඉරුකා සෙන්සේ මෙහෙම කියද්දි නරුටෝ ඉරුකට ස්ක්‍රෝල් එකෙන්ම හොඳ පහරක් දෙනවා. ඉතින් ඉරුකා සෙන්සේ විසි වෙලා ගිහින් බිම වැටෙනවා. ඒ එක්කම මෙන්න වැඩ ඒ නරුටෝගේ පස්සෙන් ඇවිත් තියෙන්නේ ඉරුකා සෙන්සේ නෙවෙයි. ඒ අර නපුරු මිසුකි. එයා ඉරුකා වගේ වෙස් අරගෙන නරුටෝගෙන් ස්ක්‍රෝල් එක හොරගම් කරගන්න ඇවිත්. ඒ නරුටෝ තමුන් කොහොමද? මම මිසුකි කියලා දන්නේ. මිසුකි නරුටෝගෙන් මෙහෙම අහද්දි හයියෙන් හිනාවෙන නරුටෝ වෙස් මාරු කරගන්නවා. ඇත්තටම ඒ ඇවිත් තියෙන්නේ නරුටෝ වගේ වෙස් අරගෙන ඉරුකා සෙන්සේ. ඉතින් කපටි මිසුකිගේ ප්ලෑන් එක අසාර්ථකයි. මේ අතරේ ඉරුකා සෙන්සේ සහ මිසුකි අතරවන කතාබහ නරුටෝ පැත්තකට වෙලා හොරාට අහගෙන ඉන්නවා. තමුන්ගේ පවුල මරපු එකාව පරිස්සම් කළා කියලා තමුන්ට මොනවද ලැබෙන්නේ ඉරුකා? මිසුකි ඉරුකා සෙන්සේට මෙහෙම කියද්දි ඉරුකා සෙන්සේ නපුරු මිසුකිට කියන්නේ තමුන් වගේ මෝඩයෙකුට මම කොහෙත්ම ස්ක්‍රෝල් එක ගන්න දෙන්නේ නැහැ කියලායි. ඒත් මිසුකි ආයෙත් ඉරුකට කියන්නේම නරුටෝ කියන්නේ යක්ෂ නරියෙක් විතරයි. ඒ නිසා ස්ක්‍රෝල් එක මට ලැබුණොත් ඒ යක්ෂ නරුටට ලැබුණත් කෝකත් එකයි. ඒ යක්ෂ නරුටටත් මට වගේම ඕනම නපුරු වැඩක් කරන්න පුළුවන් කියලායි. මිසුකිගේ දුෂ්ට කතාව අහගෙන ඉන්න ඉරුකාගේ පිළිතුර වෙන්නේ ඔව් ඒක ඇත්ත කියලායි. ඉතින් ඒ අහගෙන ඉන්න නරුටට තවත් දුක හිතෙනවා. මොකද නරුටගේ එකම කරුණාවන්ත ගුරුවරයා වුණේ ඉරුකා ටීචර්. ඒත් නරුටෝ නපුරු රාක්ෂ නරියෙක් තමයි කියලා ඉරුකා සෙන්සේ දැන් පිළිගත්තනේ. ඉතින් ඉරුකා සෙන්සේ කවදාවත් නරුටට ඇත්තටම ආදරය කරලා නැහැ කියලා තේරෙද්දිම ඔන්න ආයෙත් ඉරුකා සෙන්සේ හිනාවෙවි. මිසුකිට මෙහෙම කියනවා. හා ඒ නයින් ටේල් ෆොක්ස් නම්නේ. ඒත් නරුටෝ කවදාවත් ඒ රාක්ෂ නරියා වගේ වෙන්නේ නැහැ. නරුටෝ ගොඩාක් හොඳ සුවිශේෂී ශිෂ්‍යයෙක්. මහන්සි වෙලා වැඩ කරනවා. කිසි කෙනෙක් එයාව පිළිගන්නේ නැහැ තමයි. නමුත් එයා වේදනාව කියන දේ හොඳට දන්න ළමයෙක්. ඒ යක්ෂ නරියෙක් නෙවෙයි. ඒ තමයි කොළවලින් සැඟවුණු ගමෙහි ජීවත් වන නරුටෝ උසුමකි. ඉතා ගාම්භීරව ඉරුකා සෙන්සේ මෙහෙම නරුටෝව වර්ණනා කරද්දී දරා ගන්න බැරි සතුටක් වගේම හිත උණු වෙලා හැඟීම් බර වෙන නරුටෝගේ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඉරුකා සෙන්සේ නරුටෝ ගැන හිතනවා. නරුටෝට දැන් හරිම සතුටුයි.
शक्ति अभियोग शक्ति अंतिम उपाधि सुबह दावसाक।